රාවණ කියන එක පැහැදිලුවම සූර්යා මුල් කරගත්ත ජන කොටසයක්. සූර්යා හඳුනාගත්ත ජන කොටසයක්. සූර්යා තමයි රාවණ. සූර්යා මුල් කරගත්ත සූර්ය වංශිකයෝ. ඔවුන් සූර්ය වංශිකයෝ. ඒ සූර්ය වංශික පරම්පරාවේ රාජකීය තනතුරු නාමය රාවණ බව බොහොම පැහැදිලුවම අපිට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඒ රාවණ වරුන්ගේ පෘථිවිය පුරාම අපේ ආමඳුරෝ දේශනා කරන පරිදිම පෘථිවිය පුරාම පැතුණු මේ රාවණ වරුන්ගෙන් අවසන් රාවණවරය. එතන ඉහට රාවණ පරම්පරාව පෘථිවිය නැහැ. අවසන් රාවණ රවුලු ශ්‍රී ලංකාවේදී මරා දානවා. එතනින් රාවණ පරම්පරාව අවසන් වෙනවා. මේ රාවණුළු සූර්ය ශක්තියෙන් හොඳටම අධ්‍යයනය කරපු අය. මේක නවීන විද්‍යාවට ගැලපුවේ නැත්තම් මම දන්නවා මේ රැල්ලත් එක්ක එන උද්‍යෝගයට අපි උදව් කරන්න ඕනේ. එහෙනම් අපි තරුණයන්ට මේ පිළිබඳව හොයන්න අවබෝධ කරගන්න අපි කතා කරන්න ඕනේ. මම මෙහෙම කරන්නේ මම තර්කානුකූලව තමයි ඔය දේවල් අධ්‍යයනය කළේ. මොකද හේතුව මගේ මුල් දේශපාලනයේ මුල්ම දේශපාලනයේ අත මම මේ පටන් ගන්නේ මාක්ස්වාදී දේශපාලනයේ ආචාර්යෙන්නේ පෙරත් එක්ක. එහෙනම් මාක්ස්වාදීන් නිතරම තර්ක කරන හැම දෙයක් එක්කම තර්කානුකූලවයි ගන්න. ඉතින් ඒ හින්දා නවීන විද්‍යාවත් එක මම කතා කළොත් සූර්යා ගැන සූර්යා තමයි අපේ සෞරග්‍රහමණඩල තියෙන එකම ශක්තිය. ඒ සූර්යාගේ ශක්තිය එකතු කරන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් සූර්ය ශක්තිය එකහු කරන්නේ ශාක ජීවී. වෙන අපිට බෑ. අපි සූර්ය ශක්තිය විනාශ කරනවා. ගල් ලඟුරු හැටියට හරි පෙට්‍රල් හැටියට හරි කෑම් හැටියට හරි අපි විනාශ කරන කට්ටිය සූර්ය ශක්තිය. නමුත් මේ සූර්ය ශක්තිය අවශෝෂණය කරන්නේ ශාක ජීවී. තවත් අය සූර්ය ශක්තිය එකතු කරන්නේ අන්තරීෂ බලය පිරමීඩ ගත වෙලා, ඒ කියන්නේ එරමිණිය ගොතාගෙන ඉඳගෙන කොණ්ඩෙ උඩින් ගැට ගහගෙන ආධ්‍යාත්මික වශයෙන් බලය එකව කරන්න උත්සාහ ගන්නවා. මෙතුමා උත්සාහ ගන්න ඒ පැත්තට. මම සූර්ය ශක්තිය එකව කරන්නේ ගොවියෙක් හැටියට. මේ සබහාදහමේ තියෙන ක්‍රියාවලිය හඳුනාගෙන. ඉතින් මේ සූර්යාගේ ශක්තිය ඒකේ හයිඩ්‍රජන් හීලියම් වෙනකොට නිකුත් කරන ශක්ති තරංගයක් තියෙනවා. ඕනෑම ශක්ති තරංගයක් නිකුත් කරන්නේ මුලහරියේදී තීව්‍රයි ඈතට යනකොට ඇදිලා යනවා. මේක අපි පැහැදිලි කරනවා නම් තරංග ආයාම හඳුනගන්නවා. මේ තරංග සූර්යාගෙන් නිකුත් වෙන මේ තරංග ආයාමයේ නැනෝමීටර් බිඳුවේ ඉඳලා 1000 දක්වා වූ ශක්ති කලාපය අපි වර්ග කරලා තියෙනවා. දැන් මේ වෙනකොට වර්ග කරනවා විද්‍යාව. ඒකේ නැනෝමීටර් 390න් පල්ලෙහා තියෙන කොටස මයික්‍රෝවේව්ස් හැටියට ඉතාමත්ම සියුම් තරංග හැටියට හඳුනගන්නවා. එතන X ගැමා මයික්‍රෝ පල්ලෙහාට කැඩලා යනවා. එතනින් එහා 390න් ඉඳලා එහා පැත්ත 760 දක්වා ඔය කොටස දෘශ්‍ය වර්ණාවලිය. දම් පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට, සාර්ථකත්වය වශයෙන් මේ පාට ටික එතන තියෙනවා. එතනින් එහා පැත්තේ තියෙන තරංගය තවත් වැඩගත්. ඒවා දිගු තරංග. ඒවා තමයි අපි මේ රූප වාහිනි, රේඩියෝ, සංගීතය සියල්ල තියෙන ওই තරංග ටික අරහා. එතන මේ තරංග වලට අයිතිකාරෝ ඉන්නවා. මේ තරංග මුල්ම තරංග ටික හරිම ශක්තිමත් තරංග ටික 390න් පල්ලෙහා. ඒක එකතු කරන්න තියෙන ක්‍රමවේදය තමයි ඔය යంత్ర මంత్ర කොටස. ඒක තරංග විද්‍යාවක්. ඒ තරංග අපේ හැමදෙරේ සෙප්පටජ. ඒ සෙප්පටජ විද්‍යාව සෙප්පට විද්‍යාව යක්කුන්ගේ තාත්තරය. ඒක කටකට වටහා ගන්න බැරි දෙයක්. කුවේනි පාවිච්චි කරන සෙප්පට විද්‍යාව. අර දරුණු දාමරිකගේ හස්සිය අංගන්න. ඒක තර්කයක් නෑ. සෙප්පට විද්‍යාව හැංගුවේ. එතකොට මේ සෙප්පට විද්‍යාව තමයි අපේ කෙම්පා විද්‍යාවල තියෙන්නේ. මේ සෙප්පට විද්‍යාවල තමයි අපි උඩයක් උණ්ඩ පොල් ගහක් බාර කරන්නේ. ඒක සෙප්පට විද්‍යාව. එනවනම් දඬුලෙන්නු, එනවනම් කවුද ලේන්නු, එනවනම් රිලව්. ඔවුන් බය කරන්න තියෙන එකම දේ තමයි සෙප්පට විද්‍යාව. ගහකෙන් නිකුත් වෙන විද්‍යුත් තරංගයේ සත්තුන්ට පේනවා. සුනාමි එන වෙලාවේ සත්තු මගහැරි ඒකට. නායි යනකොට සත්තු මගහරින්නේ ඒකට. අර කුණු කන්ද පුපුරනකොට බල්ලෝ මගහැරලා ගියේ ඒකට. එහෙමනම් අපිට මේ ශාකයේ විද්‍යුත් තරංගයන් නිකුත් කරන්න පුළුවන් නම් ප්‍රබල බලපෑමක් ආධ්‍යාත්මික බලපෑමක් කොහොම කරලා ඒක සෙප්පට විද්‍යාවක්. ඒ සඳහා තමයි අපි පොල් ගහක් වරු තුනක් පේ කරලා කපු මහත්තයෙක් ගෙනල්ලා මල් පැලක් හදලා අපි ඔක්කොම එකම සිතුවිල්ලකින් මේ පොල් ගහයට ගිහිල්ලා මේ පොල් ගහ උඩයක් උණ්ඩ බාර දෙනවා. උඩයක් කියන්නේ ඉස්සල්ලා මැණිකියක් උණ්ඩ. අපේ පරසන ආදිමුතුන් තමයි බාර දෙන්නේ. ඒ උඩයක් උණ්ඩ බාර දුන්නා මේ පොල් ගහේ අපි ඔක්කොගේම විද්‍යුත් තරංග මේ ගහට මේක පවත්වාගෙන යෑම සඳහා හීන වෙන්නේ නැතුව නීතියත් නියමයක් තියෙනවා. එක පොල් ගෙඩියක්වත් කන්න බෑ බිම වැටෙන ඒවා. ඒ වයිති දෙයියන්ට. එහෙනම් පොලිටික් ඔක්කොම එකව කරලා දෙයියෝ ගාව තියන්න ඕනේ. ගාගාව. ඊට පස්සේ අපි දෙයියන් වෙනුවෙන් පළවෙනි පොල් පැලේ ගිහින් දෙනවා. ඉස්සල්ලාම පළවෙනි පොල් පැලේ. ඒක ප්‍රාණයට ප්‍රාණයක් අපි බාර වෙන්නේ. ඒ ප්‍රාණය ගිහිල්ලා දේවාලට බාර දුන්නාම තමයි
අපිට අර පොලිටික නැවත් අපිට අයිති තියෙන්නේ. ඒ මොකක්ද කළේ? එක දිගටම අපේ ආධ්‍යාත්මිත්ව ශක්තිය පොල්ගිරියක් දකින්න කාලේ මේ ගහට ඇතුල් වෙනවා. ඒ ශක්තිය නිකුත් වෙනකොට විද්‍යුත් තරංග සත්තු ඒ ප්‍රදේශෙ මග ඇරලා යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.